මහිමය සඳහා ජීවත් වන ප්‍රේමාන්විත කුටුම්භය. ජීස් පිටයි ම විශ්වාස කරනවා ඔබ මම අපේ දිවි පූජා යාගයේදී අපේ විවාහ උත්සව දවසේදී දිවි පූජා මහෝත්සවය එදා ඔබ සහ මම අපි දීප පුරන්දුව විවාහ පුරන්දුව මුදු දාන කොට අපි ලස්සනට ඇඳගලා ඇවිල්ලා අපි කියන පුරන්දුව දැන් කෝයක මම විශ්වාස කරනවා විටින් විට ජීවිතේ අරගල එනකොට ඔබට ඒක මතක් වෙනවා අය කියලා හැබැයි ඒක දවස ගානේ අපිට මතක් වෙනවා නම් කොච්චර හොඳද දුකේදීද සැපේදීද සුව සැපේදී හා ලෙඩ දුකේදීද මම ඔබට විශ්වාසවන්තව සිටින්නෙමි ගමු එක අවුරුදු කීයක්ද විවාහ වෙලා දෙකක් තුනක් පහ දහයක් තියක් තිස් පහක් අපි ජුබිලියත් සමරන හැබැයි බොහෝ දුරට අද මේ වෙනකොට මාස තුනෙන් දික්කසාදරයට යන්න තරම් අපි මෝඩ වෙලා ඇයි ඒ මෝඩ මේ දුකේදීද සැපේදීද කියන ටික අමතක වෙලා මම කැමති රෝම වරුන්ගේ ලිපි 8 පරිච්ඡේදයේ 35 වගන්තියට අපි ගමන් කරමු එතන තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපි වෙන් කළ හැකි කිසිවක් ඇද්ද විපතටවත් දුක් වේදනාවටවත් පීඩාවටවත් සාකින්නටවත් දුගී බවටවත් උවදුරටවත් කඩුවටවත් අප වෙන් කළ හැකිද අපිව වෙන් කරන්න බෑ මොකද ඒ බැම්ම ඇති කළේ ඒ අත්තිපාරම දැම්මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මුදු දානකොට ආශිර්වාද කළේ දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ නිසා දුකේදිත් ඉන්න සැපේදිත් ඉන්නම වාගේ මගුල් ගෙදරදිත් ඉන්න මරණ ගෙදර වාගේ ඔව් අපේ මරණය හැමතිස්සෙම සීපත් කරමින් යා යුතු තැනට යන්න අපේ පවුල ගොඩනගා ගනිමු සිටින තැන ඉඳලා අද සිටිය යුතු තැනට යමු මොකද මට මතකයි මගේ මහත්තයා අලහකුන් දේශප්‍රිය අලහකුන් ඔහු අවුරුදු 16ක් රෝගාතුර වෙහිටියා හැබැයි ඔහුගේ අත අල්ලගෙන ගමන් කළේ ගමන් කරන්නට ඔවුන් වහන්සේ මට කියලා දුන්නා ලෙඩ දුකේදී හා සුව සැපේදී දැන් බලන්න ඔබේ භාර්යාව ඔබේ ස්වාමි පුරුෂයා ලෙඩ ඇඳේද සලකන්න මන්ද ඔහුගේ ඕනෑම දුකකදී ඕනෑම අසරණකමකදීද සරණය වෙන්න දෙදෙනා දෙදෙනාට මොකද වග කිව යුතු වෙන්නේ මෙහි අයට නෙවෙයි ඔවුන් වහන්සේටයි අපි බලමු ඔබ භාර්යාවක් නම් ඔබ ස්වාම පුරුෂයෙක් නම් ඔබ මම කවුද ජෙස්පීටයි Veritas Asia, Singular Service.